අදත් අප වැඩසටහන සමග සහභාගි වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක හා ලේකම් ආර්යවංශ දිසානායක මහතුමා. ආයුබෝවන් ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා. දැන් පාර්ලිමේන්තු මැතිරණයට තියෙන තව දින 5යි. මේ දින 5ේදී අපි දැක්ක දෙයක් තමයි අපේ ගිය සැරේ ජනාධිපතිවරණයේදී අපේ රට විරුවන් විශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණියේ. මේ වෙලාවේ කොරෝනා වසංගතය නිසා සීමා කරලා තියෙනවා. අපිට පේනවා පිට වෙන රටවල් එක්ක ගත්තාම රජයේ විසින් මෙහෙට එන ප්‍රමාණය සීමා කරලා තියෙනවා කියලා පේනවා. ඔබතුමාට මොකක් හරි අදහසක් තියෙනවද? ඔව්, විශේෂයෙන්ම අපේ රට විරුවෝ මේ රට වෙනුවෙන් විශාල සේවයක් කරපු කට්ටිය. ඔවුන් අද කණ්ඩ නැතුව ඉන්න තැනක් නැතුව පාරට වැටලා තියෙනවා මේ කොරෝනා වසංගතය නිසා. දැන් මේ කොරෝනා වසංගතය අපේ රටේ දැනට රණවිරුව විසින් කරන ලද ක්‍රියාවන් වලදී අපේ හමුදාවන් සහ අපේ සෞඛ්‍ය අංශයෙන් කරපු නිසා යම් ප්‍රමාණයකට අපි අඩු වෙලා තියෙනවා අපේ කොරෝනා වසංගතයට ගොදුරු වෙන අය. එතකොට එතනදී අනිත් රටවල් වල එහෙම නැහැ. අනිත් රටවල් වල ඒගොල්ලන්ගේ මේ වගේ සංවිධානයක් නැහැ. ඒක නිසා ඔවුන් දැන් එළියට ඇවිල්ලා ඉන්නවා. ගොඩක් අය ඉන්නවා ලංකාවට එන්න බලාගෙන. නමුත් ආණ්ඩුව මුලදී ඉක්මනින් ගේන්න හැදුවා. හැබැයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තිබ්බේ වෙන එකක්. උන් බලාපොරොත්තුනේ උන් ගෙනල්ලා ඉවරලා උන්ගෙන් ඡන්දෙ ගන්න. නමුත් ඒක හරියට කරගන්න බැරි වුණා. හැම අවස්ථාවෙදීම මේගොල්ලෝ බලන්නේ Tamanට කොහෙන්ද ඡන්දයක් එන්නේ. අන්න ඒ ඡන්දය ලබා ගැනීමට ඕනෑම දෙයක් කරනවා. ඉතින් එතනදී අපේ රටවිරුවෝ ලංකාවට එන්න ලෑස්තුණාට ඒගොල්ලන්ට එන්න බැරි වුණා. ඒගොල්ලන්ට එක එක කතන්දර කිව්වා. ඒක දැන් අපේ සල්ලි එවනකම් විදේශ විනිමය එවනකම් අපේ ඒගොල්ලෝ විරුවෝ. නමුත් අවසානයේදී ඒක තමුන්වන්සලා දන්නවා. ඉතින් ඒක ඒගොල්ලන් බෝම්බ කියලා ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කළා. ඉතම වැරදි. එතකොට මෙතනදී දැන් ආණ්ඩුව කියන්නේ මේ ඡන්දය දිහා බලාගෙන ආණ්ඩුවට මේ වැඩේ කරන්න බෑ. අනිවාර්යයෙන්ම ආණ්ඩුව මෙතනදී රටේ ජනතාව ගැන හිතන්න තිබුණා. රටේ ජනතාව ගැන හිතනවයි කියලා මම කියන්නේ දැන් ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්නවනේ. එතුමාට තිබුණා මේ කට්ටිය ගෙන්නන්න. ඒ වැඩපිළිවෙලක් කරන්න තිබුණා. සැලැස්මක් හදන්න තිබුණා. ඒ සැලැස්ම අනුව මේගොල්ල ගේන්න තිබුණා. හැබැයි ඡන්දේ බලාපොරොත්තු වෙන්නේ මේක කරන්න තිබුණා. අපේ රටේ ජනතාව අපේ මිනිස්සු අන්න ඒගොල්ල අපි මැරෙන්න දෙන්නේ නැතුව ලංකාවට ගේන්න ඕනේ කියන එක ඒගොල්ලන් හිතන්න තිබුණා. නමුත් ඒක නෙමෙයි හිතුවේ. මේගොල්ලන් ගේනවා ඡන්ද ලබා ගන්න බෑ. ඒකින්ද පහුවලා ගියමු ඡන්දෙට පස්සේ කියලා. එතකොට අන්න එතන තමයි මෙතන ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා අපි අනාගතයේදී අපි ආණ්ඩුව සකස් කරනවා. ඒ ආණ්ඩුව තුල අපි මේ ජනතාව අනිවාර්යයෙන්ම ෆස්ට් ප්‍රයොරිටි ඉතාමත්ම උසස් ආකාරයකට අපි ඒගොල්ලෝ ලංකාවට ගේනවා. ලංකාවට ගේනකොට ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් හදනවා. මේවා එච්චර ලොකු වැඩ නෙමෙයි. චුට්ටි සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම තුල ඔවුන් නැවතත් දැන් කාට හරි මේක බෝ වෙන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට විකල්ප හැදුවා නම් ප්‍රශ්නේ ඉවරයිනේ. ඒක විකල්ප හදලා අපි ඒගොල්ලෝ ලංකාවට ගේනවා. එක්කෙනෙක්වත් ඉදිරියට ඒගොල්ලන්ට මැරෙන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන් ලංකාවට ඒගොල්ලෝ ගෙන්නනවා. ඒ ගෙන්නනකොට කොච්චර ඒගොල්ලන් ආසාදිත වුණත් ඒ ගෙන්නන ක්‍රමවේදයන් අපි ක්‍රියාත්මක කරනවා අනිවාර්යයෙන්. තව ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා කියනවා ඔබතුමාගේ ආණ්ඩුවක් ආවොත් මේ දේ කරනවා කියලා. ඔබතුමා දිනයිද? ඔව්, දිනනවා. මොකද හේතුව අවුරුදු 72ක් ජනතාව පීඩා විඳලා තියෙනවා. ඔවුන් දැකලා තියෙනවා මේ දැනට ඉන්න තුන් කට්ටුව ඉන්නවනේ. ඒ තුන් කට්ටුවට මේ රට සංවර්ධනය කරගන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. ණයකාරයෝ බවට පත් කරන එක තමයි හැමදාම කළේ. එතකොට දැන් අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ රටේ ඊළඟ ආණ්ඩුව අපි තමයි පිටවන්නේ. මොකද මම එහෙම කියන්නේ. මේ එක පක්ෂයකටවත් නෑ හරි සැලැස්මක් මේ රට ඉස්සරහට රැයියන්නේ. රටක් ඉස්සරහට රැයියන්න ඕන නම් සැලැස්මක් තියෙන්න ඕන. සැලැස්මක් නැතුව රටක් දියුණු කරන්න බෑ. එතකොට රට දියුණු වෙන්නේ නැහැ කියලා කියන්නේ රටේ ජනතාව දියුණු වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒක කරන්න අපිට හැකියාව තියෙනවා. එහෙමනම් අපි වෙන කායකවත් එක එක්ක අහුවෙන එක නෙමෙයි මෙතෙන්දි කරන්න වෙන්නේ. ඒගොල්ලන්ට අපිට එක්ක අහුවෙන්න ඕනේ. අපේ ආණ්ඩුව කියන්නේ මේ මහා අපි ඒගොල්ලන්ව තහත්තත්වයකට දීලා කතා කරනව නෙමෙයි. වැඩ සැලැස්මක් එක්ක තිබුණොත් විතරයි මේ රට දියුණු වෙන්න පුළුවන්. ඊයේ මට ඇහුණ කතාවක් එක්කෙනෙක් කියනවා මේ රටේ ආණ්ඩු දෙකක් තිබුණලු.
ඒකනේ පක්ෂ දෙකකින් තමයි ආණ්ඩුව කළේ කියලා. ඒක නිසා මේ මොනවත් කරගන්න බැරි වුණා එක්කෙනෙකුට ආතතියක් ඇති වුණාලු. එහෙම වුණා. නමුත් අපි කියන්නේ ඒක නෙමෙයි. අන්න ඒ தත්ත්වය නැති වෙන්න කරන්න පුළුවන් එකම දේ තමයි අපි සැලැස්මක් තියනවා. වැඩපිළිවළක් තියනවා. ක්‍රියාදාමයක් තියනවා. රටට ආයෝජන ගේනවා. හැම දෙයක්ම කරනවා නම් අපි මේ ඔක්කොම එක ඉස්සරහා සාකච්ඡා කරනවා. අන්න එතෙන්දී අපි ඔක්කොම එකඟ වෙනවා මේ වැඩේට. මොකද්ද මේ රට සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමයට. එතකොට මෙතන මොන පක්ෂිය තිබුණත් 10ක් එක්කව වෙලා මේ වැඩේ කළත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට තියෙන්නේ එකම එක ඉලක්කයක්. රට සංවර්ධනය කිරීමේ ඉලක්කය. ඒ ඉලක්කෙටයි අපි යන්නේ. එහෙම නැතු මේ ආර්යා හොඳයි, මෙයා හොඳ නැහැ, එයා අඳින් තරමක්, අනික එක්කෙනා අඳින් කලිසම. ඒවා මෙතනට අදාළ වෙන්නේ නැහැ. අපි රට ගැන හිතන්න ඕන. දැන් මෙතෙක් කල් පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම ආණ්ඩුවක හිටපු කට්ටිය හිතන්නේ මොකද්ද? අපි දිනු වෙන්න ඕන. අපි කියලා කියන එකේ ජනතාව වෙතෙන්ට අයිති නැහැ. ඒ කට්ටිය විතරයි. ඒත් ඒ කට්ටිය දිනුනවා ජනතාව දිනු වෙන්නේ. අපි මෙතෙන්දි කියන්නේ ජනතාවාදී සැලැස්මක් තියෙනවා, වැඩ පිළිවෙලක් තියෙනවා, අවශ්‍ය ආයෝජන අපි ගේනවා. මේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වුණාම අපේ රටත් දියුණු වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. මට ඇත්තටම ලැජ්ජයි කියන්නේ 48ත් අපි කිව්වේ දියුණු වෙන රටක් කියලා. 2020 කියන්නේ දියුණු වෙන රටක් කියලා. ඕක වෙනස් කරන්න ඕනේ. ඕක වෙනස් කරන්න පුළුවන් රාජ්‍යාලයට විතරයි. අනෙක් අයට සැලැස්මක් නැහැ. ඒක තමයි හේතුව. එතනදී අපි රට විරුවන්ගෙන් අපි බලාපොරොත්තු වෙන තව දෙයක් තමයි විරුවන්ට ඔවුන්ගේන සෑම සතයකටම විදේශ විනිමයට අපි ඔවුන්ට ආපසු ගෙවීමක් කරනවා. තව එකක් කරනවා ඒගොල්ලන්ට. ඒගොල්ල දැන් අපි උදාහරණයක් මම හොඳම උදාහරණයක් කියන්නම්. මම එක්කෙනෙක් අහගෙන හිටියා කරන කතාවක් අපේ නංගි කෙනෙක්. මම ඇහුවා යාගෙන් ඔයාම කවද්ද ගියේ කියලා රටට ගොඩක් ඉස්සර ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මුලදී මොකද කරන්නේ කියලා කලේ කියලා ඇහුවා. මම නංගිට මල්ලිට ඔක්කොටම ඉගැන්නුවයි කිව්වා. ඒක තමයි යාගේ පළවෙනි එක. අම්මා තාත්තට සැලකුවයි කිව්වා. ඒගොල්ලන්ගේ ලෙඩ දොකට බැලුවයි කිව්වා. ඔක්කොම කළයි කිව්වා. දැන් ඉතින් මෙයාගේ වයස ටිකෙන් ටික අවුරුදු 22 ක විතර ළමයෙක්. එතකොට දැන් එයා අවුරුදු 30 35 විතර තත්ත්වයකට ඇවිල්ලා දැන් අනික් කට්ටිය හොඳින් ඉන්නවා. ඊළඟට දැන් මොකද? දැන් මම කල්පනා කරනවා මට ගෙයක් හදාගන්න. එතකොට තවත් ඉන්නවා කාලයක්. ඒක අවුරුදු කීයද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අවුරුදු 50 60 වෙනකන් එයා ගේ හදනවා. ඒ ඉඳගෙන. ඇයි මේ ණයක් ගත්තොත් අවුරුදු අවම වාසයෙන් අවුරුදු 20ක්වත් ගෙවන්න එපා. එතකොට 32යි 52යි. ඒ ළමයට කවදාක ජීවිතයක් තිබුණාද? ඒ ළමයට ජීවිතයක් තිබුණාද? නෑ. ඒ කියන්නේ ඒ සැලැස්මක් නැතුව ඒ දරුවෝ ගිහිල්ලා එහාට, ඒ නංගිලා අක්කලා ගිහිල්ලා එහාට අද අන්ත දුගී තත්ත්වයට පත් වෙනවා. ආවට පස්සේ මොකවත් ඒගොල්ලන්ට ලැබෙනවද? නෑ. ඒගොල්ලන්ට අපි අනිවාර්යයෙන්ම මේ රටේ විශාල ප්‍රමාණයකට අපි විශ්‍රාම වැටුපක් හදනවා. ඒ විශ්‍රාම වැටු මේ ආණ්ඩුව හැරෙන විදිහට ඒක ඒගොල්ලන්ට වෙනස් කරන්න බැරි වෙන විශ්‍රාම වැටුම. ඒකට විශාල ආධාර ප්‍රමාණයක් අපි ගන්නවා. අපි 얘 ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ විශ්‍රාම වැටුප තුලින් රටේ විශ්‍රාම නැති අයට අපි විශ්‍රාම ලැබලා දෙනවා. ඒක අනිවාර්යෙන් අපි කරන එක වැඩපිළිවෙළ. ඒ අමතරව මේ රටේ ඉන්න අය දැන් අපි බලන්න 3 wheel එලෝණයි. ඒගොල්ල කවදා හරි ගෙදර ගියාම 3 wheel එක තමන්ගේ පුතාට හරි කාට හරි දීලා ආදායමක් නැහැ. ඔවුන්ට විශ්‍රාමයටපත් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔවුන්ට විශ්‍රාමයටපත් තියෙන්න. මොකටද? බෙහෙත් ගන්න ඕනේ. කෑමට ඕනේ. තමන්ට බණ දහමකට යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පන්සල් යන්න, එහෙම නැත්නම් පල්ලි යන්න. ඒගොල්ලන්ට යම්කිසි මුදලක් තියෙන්න ඕනේ. ඒතොර ඒගොල්ල අන්න ඒකටයි මේ විශ්‍රාමයටපත් දෙන්නේ. එවැනි විශ්‍රාම වැටුපුත් අපි සකස් කරනවා. ඒක තමයි අපි කියන්නේ නැහැ ඔය රුපියල් 10000ක් දෙනවා 20000ක් දෙනවා එහෙම අපි කියන්නේ. අපි කියන්නේ මේ රටේ හැම පුද්ගලයෙකුටම රුපියල් 40000කට වැඩි ආදායමක් ලබා ගන්න ක්‍රමවේදයක් අපි ලැහැත්ති කරලා දෙන්න. මෙතන ක්‍රමවේදය වැදගත් වෙනවා, සැලසුම වැදගත් වෙනවා. අපි ඒකෙදි බලාපොරොත්තු වෙන අවසානයේදී ඒ හැමෝටම සතුටින් සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් සමාජය. ඒක තමයි අපේ එකම අරමුණ. ඒ අරමුණ එක්ක තමයි අපි මේ වැඩපිළිවෙල අරන් ගිහිල්ලා ඉවරලා අපි ওই ලොකුයි කියලා කියන පක්ෂවලට ඔක්කොටම කතා කරනවා. මෙන්න අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කැමතිද? එකතු වෙන්න. දැන් එතකොට ඔබතුමාට තේරෙනවා ඇති මම මොකද්ද කිව්වේ කියලා. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබා
SL Breaking subscribe කරන්න.